අද දිනේ අපිව ආරාධනා කරලා තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන්ම ඍජු හා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන සාකච්ඡාව සහ චන්ද විමසීම සඳහා අප මුදල් තැන්පත් කිරීමේ ඒ කාරණාව පිළිබඳ සාකච්ඡා කරා ගරු කතානායකතුමා මම අවධාරණය කරන්න කැමති රජය අනුගමනය කරන්නේ මැතිවරණ කල් දැමීමේ ක්‍රියාවක් මේ මැතිවරණ කල් දැමීමේ ක්‍රියාව තුළ මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලයට මරු පහරක් එල්ල වෙනවා ඒ නිසා විශේෂයෙන්ම රජයට අවධාරණය කරන්න කැමති අපි මැතිවරණ ක්‍රම වෙනස් කරමු ඉස්සෙල්ලා ජන වර්මට ඉඩ දීලා ඒ අයිතිය ලබා දීලා අපි මේ සංශෝධන ගැන කතා කරමු ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමති සමගි ජන බලවේගයේ අපි ඔබතුමා මේ ආරාධනා කරලා තිබෙන සාකච්ඡාවට අපි සහභාගී වෙන්නේ නැහැ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ගැන අපි ලැබූ ජන වර්මත් ඒ වගේම පක්ෂයක ඒ ක්‍රියාත්මක කළ හැකිද බැරිද කියන කාරණාව සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදීව එලෙස ඒ අදහස් විමසලා අමාත්‍ය මණ්ඩලයට වාර්තා කරන ලෙසට කරන ලද ඉල්ලීම පරිදි මේ සාකච්ඡාව අද දින පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් සියලු දෙනාට ආරාධනා කර තිබෙනවා. ඉතින් ඒ සාකච්ඡාවට සජබ එන්නේ නැහැ කියලා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මම ආරාධනය කරනවා විපක්ෂ නායකතුමාට මේවා ගැන සැක හිතලා දේශපාලන හා මේ වෙනස්කම් කරන්න බෑ. මොකද කලින්ද මේ පාර්ලිමේන්තුවට ගෙනාපු 20 හා 21 සංශෝධනවලද මේ වෙනස්කම් පිළිබඳ සාකච්ඡා වුණා. ඒවා දෙවරක් ඉදිරිපත් කරන ලැබේ ඔබතුමන්ලා. ඒවා සාකච්ඡා වුණා මේ ඡන්ද ක්‍රම හා මැතිවරණ කොමිසම ආදියේ බලතල හා සම්බන්ධ කටයුතු කරන ආකාරය. ඒ නිසා කිසිඳු වෙන අදහසකින් නොව අපි සත්භාවයෙන් මේක ඉදිරිපත් කරන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමා කියනවා මේ සත්භාවයෙන් මේ කාරණාව ගැන හිතන්න කියලා. මම අහන්න කැමතියි කොහොමද සත්භාවයෙන් මේ කාරණාව ගැන හිතන්නේ ඔබතුමන්ලා පොහොසත් වෙලා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ තබන්න. ඔබතුමන්ලා හිතාමතාම එක එක උප්පර වැටි ගෙනල්ලා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ලබා දිය යුතු ප්‍රතිපාදන ටික ලබා දෙන්නේ නැතුව මේ රටේ ජනතාවගේ මූලික අයිති උල්ලංඝනය කරලා හමාරයි කොහොමද ඔබතුමා සත්භාවය ගැන කතා කරන්නේ ඊළඟට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඔබතුමන්ලගේ පාර්ශ්වය නියෝජනය කරන කණ්ඩායම් යොදවලා වරප්‍රසාද ප්‍රශ්න ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණයේ විනිසුරුවන් ප්‍රිවිලේජ් කමිටියකට වරප්‍රසාද කමිටු ඉදිරියට ගෙන එනවායි කියලා තර්ජනය කරලා මැතිවරණ කොමිසමේ නිලධාරී සභාපතිවරයා ප්‍රමුඛ ඒ සියලු දෙනාමත් තර්ජනයට ලක් කරලා කොහොමද ඔබතුමා සත්භාවය ගැන කතා කරන්නේ දැන් ඔබතුමා කියනවා මේ වරමක් ලැබුණලු මේක වෙනස් කරන්න. හරි. දැන් ඔබතුමාලට රට බංකොලොත් කරන්නත් වරමක් ලැබුණද? ඒ නිසා මම එකක් මම ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරන්නම්. සත්භාවයේ ගැන මේ නිකන් බුරු දොඩවන්න එන්න එපා මෙතන. මැතිවරණ ක්‍රමය වෙනස් කරමු. අපි ඡන්ද වලින් පස්සේ ජන වර්මෙන් පස්සේ මේ පාර්ලිමේන්තුවේ යම් යම් වචන පාවිච්චි කිරීම ගැන සහ විවිධ ආකාරයෙන් අපහාස කිරීම ගැන මම කනගාටුදායක තත්වයක් මතුවලා තිබෙනවා. මට මොන ආකාරයේ විවේචනය කරත් කමක් නැහැ මොන වචන පාවිච්චි කරත්. සත්භාවයෙන් තමයි රජයට මේ යෝජනාව ඉදිරිපත් කළ අමාත්‍යතුමා මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ සලකා බලලා පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල මතය විමසන්නට පැමිණියේ. පළාත් පාලනය ගැන අපි මැරිලා ඉපදිලා නැහැ. රට බංකොලොත් තත්වයකට පත් වෙලා තිබුණු වෙලාවේ තමයි පළාත් පාලන ඡන්දේ ප්‍රකාශයට පත් වුණේ. ඒ නිසා මුදල් අමාත්‍යංශ ලේකම්තුමා ඒ අවස්ථාවේ මුදල් ඒ ඉල්ලන ප්‍රමාණයන් දෙන්නට බැරි බව ප්‍රකාශ කර සිටියා. පුද්ගලිකව මුදල් එක එක තැන්වල එක එක අය ළඟ ඇති ඕනතරම් පසුම්බිය ඕනතරම් කෝටි ගණන්. ඒවා ගැන අපි හොයන්න යන්නේ නැහැ. නමුත් රජයේ වැසීර්ෂයේ යටතේ මැතිවරණයට යන වියදම් දැරීතු මුදල් මුදල් ලේකම්තුමා සත්භාවයෙන් තිබුණු භාණ්ඩාගාරයේ තත්ත්වය දැනුම් දුන්නා. ඉතින් ඒ නිසා මම කියනවා ඡන්දය පැවැත්වීම සඳහා අපි කැප වී තිබෙනවා. අපි ඡන්දය අවලංගු කළා නැහැ. ඡන්දය අවලංගු කරන්න කියලා මගේ පාර්ලිමේන්තු කාරක සභාවට ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු වගේම විරුද පක්ෂේ මන්ත්‍රීලාත් ඇවිල්ලා ඉල්ලීම් කරා. පාර්ලිමේන්තුවේදීත් කියා සිටියා. ඉතින් සත්භාවයේ වචනේ පරිසමාර්ථ අර්ථයේ සුද්ධ භාවයේ රකින්න මම හිතන්නේ හෘදයේ සාක්ෂිය අනුව කතා කරනවා නම් හොඳයි. මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ මම. ඒක වගකීම මම බාර ගන්නවා. සත්භාවයේ පිළිබඳව දැන් ප්‍රශ්න කරනවා. ගරු කතානායකතුමනි මම 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරිපත් කරපු වෙලාවෙත් සත්භාවයේ පිළිබඳව අභියෝග කළා. මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා පනතක් ඉදිරිපත් කරපු වෙලාවෙත් ඒ අභියෝගය ඉදිරිපත් කළා. ඒ වගේම දූෂණ විරෝධී පනත ගේන කොටත් ඒකෙත් සත්භාවයක් තියනවද කියලා දිගින් දිගටම ප්‍රශ්න කරා. ඔක්කොම කතා කරන්නේ සිස්ටම් චේන්ජ් ගැනනේ. සිස්ටම් චේන්ජ් ගැන කතා කරනවා. සිස්ටම් චේන්ජ් එක එනකොට පයින් ගහනවා. සත්භාවයේ පිළිබඳව වගකීම මම ගන්නවා. ඒක මම ගෙනාවේ. එතුමා කිව්වා දූෂණ විරෝධී පනතට අපි විරුද්ධව ඡන්ද දුන්න කියලා. ඒක ඇත්ත. මොකද අපි සංශෝධන වගයක් ගෙනාවා. ඒ සංශෝධනවලට ආණ්ඩුව අකමැති වුණා. ඉතින් ඒක වැරදි විදිහට අත්නිරූපණය කරන්න එපා. අනිත් එක විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕන කියලා දැන් සෑහෙන කාලයක් සාකච්ඡා වෙනවා.
හැබැයි හැම කණ්ඩායමක්ම හදන්නේ දිනන්න පුළුවන් වගේ එක අවුති කරන්න. මේ ආණ්ඩුව මේ විධායක ජනාධිපති ක්‍රමය අවුති කරන්න, පාර්ලිමේන්තු ක්‍රමය විනාශ කරන්න දිනන්න බැරි නිසානේ. දිනන්න පුළුවන් නැහැ ඔයගොල්ලෝ විනාශ කරනවාද? මේක තමයි ඇත්ත. අනිත් එක ගරු කතාදායකතුමනි, සත්භාවය පෙන්නන්න පළාත් පාර්ලිමේන්තුවේ තියන්නකෝ. එච්චරයි. මේ ලොකු ටෝක් ඕනේ. අපි කැබිනට් එකට ඉදිරිපත් කෙරුවේ ගරු කතානායකතුමනි මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න විතරයි. එතකොට අපි මේ මැතිවරණ ක්‍රමය පිළිබඳව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපුවාම මම දන්නේ නැහැ කුමන බලවේගද කියලා මාධ්‍යයෙන් විශාල ප්‍රචාරයක් දුන්නා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යනවා කියලා. මේකේ අපිට කිසිම නවන් නැහැ. කවුද කියලා තියෙන්නේ? කවුද මට අපි ජනවාරපත් කියලා තියෙන්නේ? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කරුණාකරලා අපි කරන්න පුළුවන් දේවල් විතරයි කරන්නේ.